මේ තමන් හිටියේ යාපනේ ඊයේ හිටියේ මඩකලපුව අද ඇවිල්ලා තියෙනවා තිරුණම්මල. එකම පණිවිඩයක් තියෙනවා. අපි මෙතන ඉන්න සියලු දෙනාම 2022 ජූලි මාසෙ එකතු වුණා රට ගොඩ ගන්න. රට ගොඩ ගන්නවා කියන්නේ මේ ආණ්ඩුවක් තියෙනවද කියලාවත් දැනගෙන හිටියේ නැහැ. කොහොම හරි අපි ගිහින් වැඩ කටයුතු කළා. මං ජනාධිපති ඇමතිවරු හිටියා, മന്ത്രിවරු හිටියා. ඉතින් ගමට ගිහින් මේ ගැන කතා කරන්න තිටියා. മന്ത്രി මේ සමහර අය ගෙවල් හුච්චලා තිබුණා, ගිනි තියලා තිබුණා. ඒ කාලේ තර්ජනය කර ඉන්න එපා කියලා. උඹලා පන්නනවා කියලා ගමේ. මතකද? කොහොම හරි බය නැතුව හැම එක්කෙනාම ගියා. ගිහින් වැඩ කළා. වැඩ කළා 2023 වෙනකොට සාමාන්‍ය තත්වයකට ගෙනාවා. දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා මේ රටේ බංකොලොත් භාවයෙන් පිට වෙන්න. ඒ එන ගමන් අස්වැසුම දුන්නා, අපි උරුමය දුන්නා. දැන් කොළඹ ගෙවල් දෙනවා, කඳුකරේ ගම්මාන ඇති කරනවා, පාසල් වලට අපි ශිෂ්‍යත්ව දුන්නා, ආහාර දුන්නා. සමහරු අහන මේ රට බංකොලොත්ද කියලා. බංකොලොත් නැති කාලේ කරන්න බැරි වුණා, බංකොලොත් කාලේ කරනවා. ඒ අපි ඔක්කොම එකට වැඩ කරපු නිසා. ආණ්ඩුව ආරක්ෂා කරපු නිසා. දැන් පළමුවෙන් අපිට තියෙන එක තවත් ආරක්ෂා කරන්න. මේ වැඩ කටයුතු කරමින් IMF එකටයි අපිට ණය දෙන රටවල් දෙක කතා කරලා එකගත්තේකට. ඒකවල අපිට 2042 වෙනකන් කල් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි මෙතන කතා කරන්නේ. ඒ වගේම තමයි තවත් උද්දේශ කීපයක් තියෙනවා. මේවා කැඩුවොත් අපිට මේ ටික නැති වෙනවා. දැන් සමහර විපක්ෂය කියන්නේ බලයට ආව මේක අඩු කරනවා, අරක වැඩි කරනවා. ඔයා කරන්න බෑනේ. ඔයා කරනකොත් මේක වැටෙනවා. ඉතින් ඒක නිසා තමයි ජනාධිපතිවරණේ ජයග්‍රහණයක් ගන්න ඕනේ මේක ආරක්ෂා කරන්න. දෙවනුව තියෙන්නේ මේ රට අපි හදන්න ඕනේ විශේෂයෙන්ම තරුණයන්ට. අපි අපේ මූලික ප්‍රශ්නේ තියෙන්නේ අපේ ආනයන වලට ගෙවන්න අපිට විදේශ විනිමය අඩුයි. ඉතින් අපි ණය ගන්නවා. දැන්ුත් ආපහු ණය ගන්නවෙත් මේක අවුරුදු 10ක් කරොත් තව අවුරුදු 15ක් යනකොට මේක වැටෙනවා. නැන් අපේ ක්‍රමය අපි මාරු කරන්න තියෙනවා. අපි ක්‍රමය මාරු කළා අපි අපනයන ආර්ථිකයකට යන්න තියෙනවා. අපනයන ආර්ථිකයක් විශේෂයෙන්ම ඇති කළා විතරයි අපිට ජීවත් වෙන්න පුළුවන්. එන අලුතෙන් නිෂ්පාදනය කරන්න, අලුත් ව්‍යාකෘති ආරම්භ කරන්න ඕනේ. ඉතින් මේ වැඩ කටයුත්තත් අපි ඊළඟ අවුරුදු 5 කරන්න තියෙනවා. වෙන ඒවා කරන්න පුළුවන්ද? එහෙනම් අපි ඒකෙන් ඉදිරියට යන්න ඕනේ. මේ දෙවනි කාරණේ. ඉතින් අපිට එකතු වෙන්න තියෙනවා. මොකද දේශපාලනේ මරාගන්නේ ශිෂ්‍යදේකන කරේ. රටක් තියෙන්න ඕනේ, දේශපාලනයක් තියෙන්න ඕනේ, ආර්ථිකයක් තියෙන්න ඕනේ. එකක්වත් නැහැ නේ. අල්ලපු ගෙදර අය ජේ.යු.පී. වෙන්න පුළුවන්. මේ ගෙදර අය පොහොට්ටු වෙන්න පුළුවන්. ඊළඟ ගෙදර අය UMP වෙන්න පුළුවන්. ඊට එක සජ වෙන්න පුළුවන්. ඉතින් තුන් වේලක් කන්න බැරි නම් කොහොමද මේ කරන්නේ? ඒකනේ කරන්න ඕනේ. දැන් වටේ යන අනික් අයට කියන්න අපි දුන්නේ නැත්නම් තමයි තුන් වේලක් නැහැ කියලා. ඔයගොල්ලෝ බයේ දිව්වා අපි දුන්නා කියලා.